BCI Campus ව්‍යාපාර කළමනාකරණයේ තොරතුරු තාක්ෂණය දැන් බහිදුම් කරන්න. අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ලහිරු වීරසේකර ඊයේ පසුරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී. පසුගියදා මර්ධාන ප්‍රදේශයේ පැවති විරෝධතාවකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම අයිතු ජන රාශියක සමාජිකයෙකු විසිටීම ඇතුළු චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා සඳහන් කළා. ඊයේ හවස ගෝල්ෆේස් පිටියේ පැවති උද්ඝෝෂණය අවසන් වෙලා මගේ බයිසිකලේ තමයි ලහිරු වීරසේකර ගෙදර යන්න ගියේ. එතකොට ඩුප්ලිකේෂන් රෝඩ් එකේ යම් දුරක් යද්දී කොල්ලු පිටියේ ඉඳලා කිලෝමීටරක්වත් යන්න හම්බුනේ නැහැ. එකවරම පොලිස් ජීප් රථයක් ඇවිල්ලා අපිව හරස් කරා. අපිට වාහනේ බයික් එක නවත්තන්නත් උනේ නැහැ ලහිරුව පිටිපස්සෙන් ඇදලා ගත්ත එක තමයි කරේ. අද උදෑසන දක්වා මර්ධාන පොලිසිය රඳවා සිටි ලහිරු වීරසේකර මහතා අද උදෑසන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ හදිසියේ ඇති වූ අසනීපතාවයක් හේතුවෙන්. අද පසුරුවේ ජාතික රෝහලට පැමිණි මාලිකාකන්ද අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔහු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නියෝග කළේ ලහිරු වීරසේකර මහතාව රුපියල් ලක්ෂ 2ක් වූ ශරීර ඇප දෙකක් හා පුත්කල ඇපයක් මත මුදා හැරීමටයි. ලහිරු වීරසේකරව අත්අඩංගුවට ගැනීමේදී ඔහුට යම් පහර දීමක් යම් අඩත්තේට්ටමක් සිදු කිරීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උත් ගරු මහේස්ත්‍රාත්තුමියගේ අවධානයට යොමු කරා. ගරු මහේස්ත්‍රාත්තුමිය ඒ සම්බන්ධයෙන් උත් නඩු පොතට කරුණු සටහන් කිරීමක් සිද්ධ කරා.